අයිබුවන් මධ්‍යන ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම ගිහන් උද්‍යෝග මම මනිෂ් රකාවෙන්දී ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත තයිපොංගල් ජාතික උත්සවය යාපනයේදී තයිපොංගල් නිමිත්තෙන් ඉන්දීය දීවරින් 55 දෙනෙකුට නිදහස වැඩිකල පාන්මිල යලි බසි උතුරු නැගෙනහිර බිම්බෝම්බ මුක්ත කලාපයක් බවට සහතික කිරීමේ අවසන් අදියර ක්‍රියාත්මකයි. ජපානයේ බස් රථයක් පෙරලීමෙන් 14 දෙනෙකු මරුට 27 දෙනෙකුට තුවාල. නව වසරේ සශ්‍රීකත්වය පතා හිරු දෙවියන් නමදිමින් ලොව පුරා හින්දු බැතිමතුන් තයිපොංගල් දිනය අද සමරනවා. උදේසිනෙන් දිවිස් සිතිරිපිට කහතේරෙන් පිරිසිදු කර සහල් පිටි වර්ණ යොදා කූලම් දැමීමෙන් ආරම්භ වන උත්සවශ්‍රිය එම ස්ථානයේම නිබ්බඳ නැවුම් කිරි මුට්ටියක කිරි උතුරවා සෞභාග්‍ය පැතීමෙන් තයිපුංගල් උත්සවය ආරම්භරවා. කෘෂිකාර්මික ආර්ථ ක්‍රමයකින් පෝෂණය වූ ජනතාව හිරු දෙවියන් ඇතුළු ඉෂ්ට දේවතාවන් වැඳ පූජා පවත්වමින් තයිපුංගල් සැමරීම පුරාණයේ සිට පැවතෙන්නක්. තයිපුංගල් යන්නෙහි ආසන්න අර්ථය අස්වැන්න නෙළීම යන්නයි. පොංගල් යන වදනේ අදහස වන්නේ උතුරා යන ඩොහොත් පිටාර කිරීමයි. මේ දිනේ කිරි උතුරුවමින් හින්දු බැතිමතුන් සංකේතවත් කරන්නේ තම පවුලේ අනාගත සෞභාග්‍යයයි. අද දිනේ බොහෝ නිවෙස්වල ඉදිරිපස උක්ගස්, අඹකොළ සහ කිසිල් කොළවලින් සැරසෙනවා. එමෙන්ම හෙට දින මාටු පොංගල් හෙවත් ගවීන්ට උපහාර දැක්වීමේ උත්සවයේ ලෙස සැමරෙනවා. තයිපොංගල් උත්සවය ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල සමරනු ලබන මකර සංක්‍රාන්තිය සමගද බැඳී පවතින බව හින්දු ආගමික පූජකීන් පෙන්වා දෙනවා. හින්දු දිනදර්ශනයේ පළමු මාසය ලෙස සැලකෙන තයි මාසයේ පළමු අස්වැන්න හිරු දෙවියන්ට පූජා කරමින් පවුලටත් රටටත් සෞභාග්‍ය සසෘයිකත්වයේ පැතීම තයිපොංගල් උත්සවයේදී සිදු කරනවා. තයිපොංගල් ජාතික උත්සවය අද යාපනයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන යාපනය පලාලි අම්මාන් කෝවිලේදී ආගමික වතාවත් සිදු කෙරුණා. මෙම උත්සවයේ දෙවැනි අදියරේ වැඩසටහන් පැවැත්වෙන්නේ යාපනයේ වීරසිංහම් ශාලාවේදී. ජාතික අනන්‍යතාවයේද ඩොකිලිටි සංස්කෘතියක උරුමයේද දිතුලන තයිපොංගල් උත්සවය සමාජ උන්නතිය හා සමාජ සහජීවනයට දායක වන ලෙස අනාගතයට රැකෙන යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තයිපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අද දිනේ උතුරුවන කිරිති ඇරසේ මනුෂ්‍යන් වෙත මනුෂ්‍යන්ගේ ආදරයේද දැල්වෙන පහන් වැටි ඔස්සේ සහජීවනයේද පැතිරේවායි ආශිංසනය කරන බවයි. තයිපොංගල් උත්සවය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වන්නේ නව ප්‍රාර්ථනා අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳව නැවුම් අපේක්ෂා දල්වා ගන්නට අද දිනේ යොදාගත යුතු බවයි. තයිපොංගල් උත්සවය මුල් කර ගනිමින් සමානාත්මතාවෙන් හා කෘතවේදීත්වෙන් යුතුව සැමට ගරු කරන දිවිපෙවතක් ගත කිරීමට සියල්ලන්ට ආරාධනා කරන බව එහි වැඩිදුරටත් සඳහන්. විපක්ෂ නායක ආර් සම්පන්තින් බහතාගේ තයිපොංගල් පණිවිඩයේ සඳහන් වන්නේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් අසරණ වී සිටින මිනිසුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට හා ඔවුන්ට සුබ අනාගතයක් සලසා ගැනීමට මෙම උත්සවය නව ආරම්භයක් වනු ඇති බවයි. දැන් ටොප් 10 විශේෂාංගය. තයිපොංගල් උත්සවයෙන් නිමිත්තෙන් මෙරට අත්තනගුවේ සිටි දියතිවරින් 55 දෙනෙකු නිදහස් කර තිබෙනවා. දිවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයෙන් දිවරින් 45 දෙනෙකුද පේතරතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දිවරින් 10 දෙනෙකුද ඊයේ නිදහස් කර ඇති බවයි. මෙම දිවරින් පසුගිය සති කිහිපය තුළ උතුරු මුහුදේදී අත්තනගුවටගෙන රක්ෂිත බන්ධනාකාරගත කරනු ලැබුවා. කෙසේ වෙතත් දිවරින්ට අයත් බෝට්ටු හා ආම්පන්න නිදහස් නොකරන බවද දිවර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙරට අත්තනගුවේ සිටින සියලුම දෙවරෙන් නිදහස් කරන ලෙස නිරිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇති බවයි. ඒ අනුව දැනට ඉතිරිව සිටින ඉන්දිය දෙවරින් 51 දෙනාද ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමට නියමිතව තිබෙනවා. අම්බලන්ගොඩ පොල්පත් ප්‍රදේශයේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් 25 හැවිරිදී තැනැත්තියක් මිය ගියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ අම්බලන්ගොඩ බටපොල මාර්ගයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදු වූ ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ තිදෙනෙක් බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
දික්වල්ල කෙමගුඩ ප්‍රදේශයේදී පුත්කලෙකු තල්ලු කිරීමේදී බිම වැටී බියකුස් ඇති බව පොලිසිය පවසනවා. සිතින් ජීවිතක්ෂයට පත්ුනේ 52 වැනි පුත්කලෙක්. ඔහු සමග සිටි අනෙක් පුත්කලයා සොයා දික්වල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මාසික පමණ කලක සිට පුළුන්නරුව බැඳිවව ප්‍රදේශයේ ජනතාව වනාලි උතුරින් පීඩාවට ලක්ව සිටිනවා. ඊයේ රාත්‍රියේ බැඳිවව ගොවින්ගේ වගාවන්ට වනාලි හානි කර තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ සුදුකන්ද ප්‍රදේශයේ රැඳී සිටින වනාලි රංචුවක් ගම්පැතිය ඇති පවයි. ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ වේලි ගංචා කිලෝග්‍රෑම් 80ක් පනමල් වල පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. මෙම ගංචා තොගය හමුවේ ලුණුගම්වෙර රක්ෂිතයේ සංගවා තිබිය ඇති. පොලිසිය පැවසුවේ සැකකරුවෙකුද අත්අඩංගුවටගත් බවයි. උමාවි ව්‍යාපෘති හේතුවෙන් පීඩාවටපත් ජනතාව ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි කැඳවුවා. මේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා දන්වා සිටියේ උමාවි ව්‍යාපෘති හේතුවෙන් පීඩාවටපත් වූවන් වෙනුවෙන් රජයේ කෙනෙති පියවර පිළිබඳව අධිකරණයේ වෙත කරුණු දන්වන ලෙසයි නඩුව පෙබරවාරි මාස 18 වෙනිදා දක්වා කල් තැබුණා. උතුරු නැගෙනහිර බිම්බෝම්බ මුක්ත කලාපයක් බවට සහතික කිරීමේ අවසන් අදියර මෙවන විට ක්‍රියාත්මකයි. නිවුස් ෆස්ට් කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනා ජයවීර මහතා පැවසුවේ යුද සමයේ බිම්බෝම්බ වලදැමූ ප්‍රදේශවලින් දැනට හඳුනාගෙන ඇති අවසාන බිම් කොටස වන වර්ග කිලෝමීටර 64ක බෝම්බ ඉවත් කිරීම සිදු කෙරෙන බවයි. මෙලෙස බිම්බෝම්බ ඉවත් කෙරෙන්නේ මුලතිව් මුහමාලේ සහ ත්‍රිකුණාමලේ යන ප්‍රදේශවලයි. ඊට ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් සහ යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් එක්ව සිටිනවා. රුපියලයකින් ඉහළ දැමූ පාන් මිල යළි පහත දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ ජාතිය ගොඩනැගීමේ බද්ද 2% සිට 4% දක්වා වැඩි කිරීම නිසා පාන් මිල වැඩි කිරීමට කලින් තීරණය කර තිබූ බවයි. මේ අවස්ථාවේදී රජය විසින් ඉතා හොඳ පියවරක් අරගෙන තියෙනවා. මොකද අර වැඩි කළ MBT බදු తాවකාලිකව අත්හිටවන්න තීරණය කළා තියෙනවා. ඉතින් මේ තීරණයට අපි ඉතාමත්ම කැමතියි. මොකද අපිත් හරි සතුටින් තීරණය ගැනීම ගැන අපි ඒක නිසා මේ පිළිබඳව ශ්‍රී ලංකා බේකරිමය සංගමයෙන් අපි සාම්මිල රුපියලකින් ඉහළ දැමුවා. අපි ඒ පිළිබඳව වැඩි කළ රුපියල නැවත අඩු කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද්දිමේ පැවැත්වීම නියමිතයි. අපි අනිවාර්යෙන්ම මේ තීරණය අද හවසට දැනුම් දෙනවා. නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඊයේ පැවති උත්සවයකදී වැඩපළන කතානායක තිලංග සුමතිපාල මහතා අදහස් පළ කළා. විවාදය ආරම්භ කළා තිනවා. ඒ විවාදයේදී වෙන්නේ සියලුම පක්ෂවලින් එන යෝජනා විවාදයේදී සංශෝධන හැටියට අරගෙන ඒ සංශෝධන වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් මොනවාද? ඒවා පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමය සහ පරිපෙන්දීම් පස්සේ 3-2කින් පස්සේ වෙස සංශෝධනයේ යම් යම් කරුණු ඒවා ජනතාව ඉදිරියට ගිහිල්ලා ඒ වෙනස් කිරීම සඳහා ජනමත විසඳුමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදී තාම විවාදයේ හුඟක් මුල් අඩවිය තියෙන්නේ. ඒ නිසා විවාදය ආරම්භ කරේ දැන් දවස් කීපයක කලින් ගිය අගහරුවාදා. ඒක නිසා අපිට මේ විවාදයේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට රටේ සියලුම දේශපාලන පක්ෂත් ජන කොටස් සිවිල් සමාජ සිවිල් දනත් එකතු වෙලා මේ සංවාදයේ ඉදිරියට ගෙනියන සාධාරණ සමාජයක් සඳහා ව්‍යවස්ථාව තුළින් යම් යම් වෙනස්කම් කරලා මිනිස්සුන්ට ජනතාවට ඒ විශ්වාසය ලබා දෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් නිසා කළ යුතුයි කියන මතය තමයි සහමුක්ව යමුමේ. මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්ුණේ ප්‍රදේශයේ ස්වයං රැකියා ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිස සඳහා මහන මැෂින් ඇතුළු උපකරණ බෙදා දීම වෙනුවෙන්. ව්‍යවස්ථා සංශෝධන වෑයමේදී ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විවේචනයට ලක් වුණා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. දෙක ජනතා මිතුරුනි අනු කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මේකට විවේචනය කරනවා. මොකද විවේචනය? ඒගොල්ලෝ කියන්නේ මේකේ මේ අහවල් වගන්තියට තමයි දැන් මේක ගෙනලා තියෙන පාර්ලිමේන්තුවට. හැබැයි ගේන්න ඕනේ ওই වගන්තියට නෙමෙයි මේ වගන්තියට ගේන්න. වගන්ති හරමයක් කරනවා. 75න් ගෙනලා තියෙන 75න් ගේන්න බා 14න් ගිලා 12න් ගේන්න. 12න් ගෙනාම මේක හරි. ඒතකොට වික්‍රමසිංහ මහත්තයා කියනවා ඔව් අපිට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වගන්ති අතුළු කරලා මේක අරගෙන එන්න. ඔබතුමාගේ හිත රිදුනා නම් ඒකට අපි කනගාටු වෙනවා. ඒතර මෙයා කියනවා එහෙම හිත රිදින්නේ මගුල් ගෙවල් වලට ගියාම කියලා. මොකක්ද මේ කතාව?
ඒගොල්ලෝ මේක දේශපාලන සාකච්ඡාව ගන්නෑ. මේක හැදිලා තියෙන දේශපාලන ප්‍රශ්නේ කතා කරන්නේ නෑ. ඒක හරියට නිකන් දැන් හොරු ගෙටපයින් හදනවා. හොරු ගෙටපයින් හදද්දී JVP කියනවා පණිනෝන මුට්ටිය දාලා ඉස්සලා පණින්න ඕන කියලා. පණින ක්‍රමයේ කියලා දෙන්න හදනවා. ගොවිතැන්ට ජලය සපයන වැවක රොන්මඩ පිරී යාමෙන් ප්‍රයෝජනයට ගත නොහැකි පුවතක් මැදමහනුවර අඟුරුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. මැදමහනුවර ප්‍රාදේශීය ලේකම් වසමට අයත් අඟුරුකම ග්‍රාමයේ තිබෙන බඹරගහදෙණිය වැව වර්ෂ 1973 දී ඉදිකර තිබෙනවා. මෙම වැව අඩි 22ක් ගැඹුරු අතර වර්තමානයේ වන විට එහි ගැඹුර අඩි 6ක් තරමට අඩු වී තිබෙන්නේ රොන්මඩ පිරී යාමෙන්. මේ වැවෙන් අක්කර 400ක පමණ කුඹුරු වගා කරන 250ක් පමණ වූ ගොවියන් මේ රොන්මඩ පිරීම හේතුවෙන් මේ වන විටත් අක්කර 43ක කුඹුරු බිම් අත්හැර දමලා ජලය අඩුවීම හේතුවෙන් ගොවිහු යල කන්නේදී වගා කරනුයේ වැව ආසන්නයේ තිබෙන අක්කර 30ක් පමණයි. යල් කන්නේ වගා කරන්න බෑ මේ කුඹුරු ඇයි වතුර නෑනේ මේකේ. වතුර ඔක්කොම පල්ලට යනවා. වතුර සඳහා හිටින්නේ නෑ. වැව ජඹුර නැති හින්දා වතුර සඳහා හිටින්නේ නෑ. ගොවිහු පවසන්නේ මේ හේතුවෙන් වැවේ සොරවුවද කැඩී කුස් ඇති පපයි. සොරවුව කැල්ල තියෙනවා. එතකොට සොරවුවේ බැමි කැල්ල තියෙනවා. එම නිසා මේ වතුර රඳා පැවතීමක් නැහැ. අනික සොරවුවට දැනට සොරවුවේ දොරට වැලි හිර කරලා තමයි ගොවිතැන් කරන්නේ. ගා කරගන්න බැරි වෙන හැසිය තමයි තියෙන්නේ ඉස්සරහට. වතුර නැහැ දැනට. හැන් ගාලයක් වෙනවානේ. මේ වතුර පොඩ්ඩක්වත් නැහැ. අයම තියෙනකට අනික් කන්නේ වැඩ කරන්නත් එහෙම මිනිස්සු වැලි ගෝණි දාලා තමයි තවහුරන්නේ. දැන් ඒකේ හොම්මනින්ම පිල්ල කණි කරමු. ඉතින් කවුරුවත් ඉතින් රජින්වත් කරලා දුන්නේ නැහැ කරනවා කියලා බලනවා. සාමනම් කරේ නැහැ. දැනටවත් ඉතින් මං ඉල්ලා හිටින්නේ ඒකේ හොරවුව සහ රොම්මන ටිකවත් අඩු ගානේ ඉවත් කරලා දුන්නා නම් හොඳයි කියන එක. News First මේ පිළිබඳව මාධ්‍යම පළාත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාකින් විමසුවා. අතසෙන් මේ පිළිබඳව අපිට විශේෂ දැනුවත් වීමක් වෙලා තිබුණේ නැහැ. නමුත් දැන් මේ දැන්වීම අනුව අප මේ සම්බන්ධයෙන් අපේ තාක්ෂණික නිලධාරීන් එයා අදාළ ස්ථානවලට යවලා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් කරලා අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධ අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න පුළුවන්. වයස වෘතු 19 පහළ යෝන් ලෝකස්ථාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. 15 දිනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට රිච්මන් විද්‍යාලයේ චරිත් අසලංක නායකත්වය ලබා දෙන අතර උපනායක ලෙස කටයුතු කරන්නේ ආනන්ද විද්‍යාලයේ ශම්මු අශාන්. කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තරගාවලියේ ලබන 27 ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති ආගමික වතාවත් වලින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනිෙන් පිටත් වුණා. ඉතාම විශාල තරගාවලියක් අපි ශ්‍රී ලංකා වෙනුවෙන් කීර්තියක් ගෙන ඒමට ඉතාමත් හොඳ සූදානමකින් කණ්ඩායම හොඳ තත්ත්වයක පසු වෙනවා. තරගාවලි 4කට මුහුණ දුන්නා පසුගිය තුන්කොන් තරගාවලියත් ඇතුළුව. මම හිතන්නේ හොඳ පුහුණු වීම් කටයුතු වල නිරත වුණා අපි. ඒ නිසා මම හිතනවා දැන් හොඳම තත්ත්වය තමයි ක්‍රීඩකයන් ඉන්නේ. හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන රොජර් විජේසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ලොකු සංචිතයකින් අපි පටන් ගත්තා 60 67ක් වගේ. ඉන්නේ අපි අඩු කරලා අන්තිමට 30කට බැස්ස හරි විදියට බැලන්ස් සයිඩ් එකට අපි ඒක තෝරගෙන තිනවා. අපි හැම වෙලෙම දැනගන්න ඕනේ කොයි ගියත් ඒ සිටුේෂන්ස් වලට ඒ දේශගුණයට අපි හැඩ ගැසෙන්. ඉතින් ඒ ඉක්මනටම හැඩ ගැසෙන එක තමයි ලොකු ගමනක් යන්නේ ඉක්මනටම. විකාණ්ඩෙන් තරගබදින ශ්‍රී ලංකාව ලපන 28 වෙනිදා පළමු තරගයට සහභාගී වන්නේ කැනඩාවට එරෙහිවයි. ඔවුන් 30 වෙනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත් පෙබරවාරි 3 වෙනිදා පකිස්තානයට එරෙහිවත් මූලික වටේදී තරගබදිනවා. මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේ ෂේන් ප්‍රනන්දු මහතායි. ක්‍රිකට් නිලවරණයෙන් පසු ෂේන් ප්‍රනන්දු මහතා සහාය කළමනාකරු ලෙස පත්කොට කනිෂ්ඨ තේරීම් කමිටු සභාපති රංජිත් මදුරසිංහ මහතා කළමනාකරු ලෙස පත් කළා. මෙතර ෂේන් ප්‍රනන්දු මහතා සිය සහාය කළමනාකර ධුරයෙන් පසුව ඉල්ලාහස් වුණා. දැන් එන්ටර්ටේන්මන්ට් ෆස්ට්. පටිභාන සිංහල සිනමාවට එක්වන නවතම චිත්‍රපටයක්.
එහි මාධ්‍ය දැක්මක් ඊයේ කොළඹ 7 නිදහස් මාවතේ අංක 10 රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන සිනමා ශාලාවේදී පැවැත්ුණා. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයේ රබින් චන්ද්‍රසිරි මහතාකෙන් සත්‍ය අවබෝධයමයි කියන එක තමයි පටිබාන කියලා කියන්නේ. මේ චිත්‍රපටයෙන් මම අදහස් කරේ පාතාලයට බරවෙච්ච ජීවිත ගොඩක් තියෙන ලංකාවේ. ඒ පාතාලයට බරවෙච්ච මිනිස්සු යහමගට ගන්න බැරිද? ඇයි පාතාලයට ගොදුරුනේ කියන තේමාව තමයි මේ කතාවෙන් මම කියන්න උත්සාහ කරන්නේ. වෙනස්ම කතාවක් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්. ඇත්තටම මේක කලාත්මක වර්ගයේ සිනමා කෘතියක් කියන්නත් පුළුවන්. ඒ වගේම කුතුහලයේ රැගත් ඇත්තටම මිනිසුන්ගේ ජීවිතයේ පිළිබඳව කියාපාන මිනිසුන්ගේ ජීවිත අවබෝධයේ පිණිස එමත් නැත්නම් සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස නිර්මාණය වෙච්ච එමත් නැත්නම් එවැනි කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් හැටියට පරිබාහන හඳුනන්න පුළුවන්. පටිභාන ලබන මාස තිරගත කිරීමට නියමිතයි. භාවනාවට හිත ගියේ එක ගැන මට සතුටුයි. මේ ළමයා මොකද්ද භාවනාවට විෂය කරගත්තේ? මමගේ සම්පූර්ණ අතීතය මෙනෙහි කරා. ඔබ වහන්සේ තුලින් මනුෂ්‍යත්වය හඳුනා ගන්න අතුරු මම කරපු සෑම ක්‍රියාවක් ගැනම විශ්ලේෂණය කෙරුණා හඳුරන්නේ. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. පසු 1:55ට live 55 කලාවකට. ඔබට සුබ දවසක්. I want